අයිබෝවන් ඔයාලා හැම දෙනාටම කුකිස් සුදු YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම අයිස්ක්‍රීම් සෑන්ඩ්විච් හදන්නයි යන්නේ. අමුද්‍රව්‍ය දෙකකින් හරිම ලේසියෙන් ඉක්මනින් රසවම රසට හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොනවාද අපිට ඕන කරන්න කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න. අපිට ගොඩාක් ජාති ඕන වෙන්නේ නැහැ. මං අයිස්ක්‍රීම් අරන් තිනවා වැනිලා අයිස්ක්‍රීම් මිලිලීටර් 250ක් තමයි ඕන වෙන්නේ. ඊළඟට මං චොක්ලට් පෆ් අරන් තිනවා බිස්කට් 8ක් තමයි මං අරන් තින්නේ. මං මුලින්ම බිස්කට් 8න් 3ක් මේ විදිහට කුඩා කෑලි වලට කඩා ගන්නවා. ගොඩාක් කුඩු කරගන්න එපා. කෑලි හිටින විදිහට කඩා ගන්න. දැන් මම බිස්කට් ටික කඩලා ඉවරයි. ඊළඟට මම කරන්නේ අයිස්ක්‍රීම් මිලිලීටර් 250කට මේ බිස්කට් ටික දාලා හොඳින් කලවම් කරගන්නවා. ගොඩක් කුඩු කරන්නේ නැතුව ටිකක් හැන්දෙන් තද කරමින් කලවම් කරගන්න. හරි මම දැන් අයිස්ක්‍රීම් මිශ්‍රණය හදලා ඉවරයි. මන් මේ වගේ ට්‍රේ එකකට දාලා තිනවා. මේක ෂෝටිස් බිස්කට් වල ට්‍රේ එකක්. ඔයාලා බිස්කට් ගෙනාම මේ වගේ ට්‍රේ සිසි කරන්න එපා ඕන වෙනවා. මේ වගේ එකක් නැත්තම් ඔයාලා නෝමල් ට්‍රේ එක හතරස් හැඩයට හදලා අරගන්න. මේ විදියට හදාගත්තට පස්සේ අපි ෆ්‍රීසර් එකේ පැය දෙක තුනක් හොඳින් හයි වෙනකන් තියාගන්නවා. දැන් මන් ඉතුරු බිස්කට් පහ මේ විදියට අරන් තිනවා. ඒක මන් මේ විදියට බිස්කට් එක ගලව ගන්නවා. දැන් අයිස් එක සෙට් වෙලා තියෙන්නේ හොඳටම හයි වෙලා. මේ වගේ තුනියට තමයි මම දාගෙන තියෙන්නේ. ගොඩක් තුනියටත් ඝනකමටත් ඕනේ නැහැ. ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්නත් පුළුවන්. මම දැන් මේ විදිහට බිස්කට් එක තියලා බිස්කට් එකේ ගානටම පිහියෙන් කපා ගන්නවා. දැන් කපාගෙන ඉවරයි. දැන් මම මේ විදියට එක කෑල්ලක් ගලවලා ගන්නවා. හරිම ලස්සනයි ඔයාලට පේනවනේ. දැන් බිස්කට් එක මැදට අයිස්ක්‍රීම් එක තියාගන්නවා. දැන් බලන්නකෝ ලස්සනයි. ලස්සන වගේම හරිම රසයි. හදන්නත් ලේසි. වෙනස්ම රසයක් තියෙන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම ඉතින් හදලා බලන්න. හරි මම දැන් හදලි ඉවරයි. හරිම ලස්සනට තියෙනවා. මම මේ පොඩි ප්‍රමාණයක් තමයි හැදුවේ. ඔයාලට වැඩි ප්‍රමාණයක් ඕනේ නම් අයිස්ක්‍රීම් ටිකක් වැඩිපුර බිස්කට් ටිකක් වැඩිපුර අරන් ගොඩක් හදා ගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. හරිම ලේසි. හරිම රසයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝකින් නැවතත් හමු වෙමු.